ඉතිහාසයේ වනාහි ජයග්‍රාහකයාගේ වාර්තාවයි. මොන තරම් අසාධාරණයක්ද ඇහැලේ පොළට ඉංග්‍රීසින් කළේ. ඇහැලේ පොළට අර කැප්පටි පොළට වගේ සාක්ෂිකාරයෙක් හිටියේ නෑ. ඇහැලේ පොළට නඩුවක් ඇහුවේ නෑ. ලංකාවට රජ කෙනෙක් ඕන. ලංකාවට නායකයෙක්. මෙතෙන් සිට ලංකාව පාලනය කළේ ලංකාවේ සිටිසන් තියන අය නෙමෙයි. ඇහැලේ පොළ ද්‍රෝහියෙක්ද කියලා අහන ප්‍රශ්නයට ලැබෙන කෙටි උත්තරය තමයි අපේ සමාජයෙන් වර්තමානයේ ඔව් ඔහු ද්‍රෝහියෙක් කියලා. කවුරු හරි ද්‍රෝහී වැඩක් පාවා දෙන වැඩක් කළොත් මං අහලා තියෙනවා හුඟ දෙනෙක් කියනවා නිකන් ඇහැලේ පොළ වගේ වැඩ කරන්න එපා බං කියලා. ඒ මොකද? හැබැයි කැප්පටි පොළ වීරයෙක්. මද්දුම බණ්ඩාර පුංචි උනත් වීරයෙක්. ඇයි කැප්පටි පොළට මද්දුම බණ්ඩාරට තමන්ගේ අවසාන මරණ මංචකයට සාක්ෂිකාරයෙක් හිටියා. අර හෙන්රි මාෂල් කියන ඉංග්‍රීසි වෛද්‍යවරයා ඔහු කැප්පටි පොළගේ අවසාන මරණ මංචකය ඔහුගේ හිස ගසා දමන ඛේද ජනක සිදුවීම දැකලා ඒ සිදුවීම පිළිබඳ වාර්තා කළා. ඔහු එංගලන්තයට ලිව්වා. ලිව්වා විතරක් නෙමෙයි ඇහැලේ කැප්පටි පොළගේ කඳෙන් වෙන්වෙච්ච හිස් කබල අරගෙන ගියා ස්කොට්ලන්තයේ කපාල වස්තු පරීක්ෂණාගාරයට බාරදී මේ අසාමාන්‍ය වීරත්වයකින් යුතු පුද්ගලයාගේ හිස කියලා ඔහු එහි කපාල වස්තු පරීක්ෂණාගාරයේ තැන්පත් කොට තිබුණා. ප්‍රදර්ශනය කරමින් සිටියා මේ වෛද්‍ය ශිෂ්‍යයින්ට නැරඹීම සඳහා. නමුත් ඇහැලේ පොළට එහෙම දෙයක් උනේ නැහැ. ඇහැලේ පොළ ද්‍රෝහියෙක් වුණා. පිළිම තලාවේ ද්‍රෝහියෙක් වුණා. ඉහගමලා ගැන වැෑකොඩ පෙට් පොළලා ගැන අපට අහන්න ලැබෙන්නේ මේ කන්ද උඩරට රාජ්‍ය ඉංග්‍රීසීන්ට පාවාදීමේ මූලික කටයුතු කරපු ප්‍රභූවර ද්‍රෝහීන් හැටියට. මෙන්න මේක තමයි විශාලම අසාධාරණය. ඇහැලේ පොළට අර කැප්පටි පොළට වගේ සාක්ෂිකාරයෙක් හිටියේ නෑ. එක්කෝ ඇහැලේ පොළ තමන්ගේ ක්‍රියාන්විතය තමන්ගේ මෙහෙයුම අවසානය දක්වා රැගෙන ගොසින් අවසානය ඔහු ජයග්‍රහණය ලැබුවා නම් ඔන්න ඔහු වීරයෙක්. ඒ මොකද? ඉතිහාසයේ වනාහි ජයග්‍රාහකයාගේ වාර්තාවයි. පරාජිතයට වාර්තාවක් නැහැ. දුටු ගැමුණුට වාර්තාවක් තිබ්බට එලාරට වාර්තාවක් නැහැනේ. මොකද එලාර පරාජිත කෙනෙක්. මේ මෑත ඉතිහාසය දක්වාම අපි ගත්තොත් පරාජිතයට වාර්තාවක් නැහැ. ජයග්‍රාහකයාට පමණයි වාර්තාවක් තියෙන්නේ. එවක ලංකාවේ ජයග්‍රාහකයා බවට පත් වුණේ ඉංග්‍රීසීන්. ඒ නිසා ඉංග්‍රීසීන් තමන්ට අවශ්‍ය වෙන විදිහට ඔවුන් මේ අපේ රටේ ඉතිහාසයට අදාළ වන ලිපි ලේඛන ටික ඔවුන්ගේ ලොග් ඇන්ට්‍රීස් මගින් ප්‍රචාරයට පත් කළා. ඒ හේතු කොටගෙන ඇහැලේ පොළලා පිළිම තලා වෙලා අදත් අපේ සිංහල ජනතාව අතරත් ද්‍රෝහීන් බවට පත් වෙලා තියෙනවා. අපි උත්සාහ කරමු මේ කතාව ඇත්තද කියලා දැනගන්න. දැන් බලන්න අපි ඇහැව්වොතින් විමල ධර්මසූරිය ලංකාවේ කන්ද උඩරට රාජධානියේ පළවෙනි රජුරු 1600 මුල් කාර්තුවේ ලංකාවේ රාජ්‍යත්වයට පත්වෙච්ච විමල ධර්මසූරිය රජුරු අපට වීරයෙක්. විමල ධර්මසූරිය කියලා කියන්නේ ලංකාවේ කන්ද උඩ රට රාජධානියේ පළවෙනි රාජ්‍යත්වයේ සටහන් කරපු රජුරුව. හැබැයි විමල ධර්මසූරිය රජුරුව එනමින් කන්ද උඩ රට රජ වෙන්නට පෙර ඔහු කොනප්පු බණ්ඩාර. කොනප්පු බණ්ඩාර විමල ධර්මසූරිය වෙන්නට කලින් ඔහුගේ කතා ප්‍රවෘත්ති අවසන් වුණා නම් ඔහු වීරයෙක් වෙන්නේ නැහැ. ඇයි? කොනප්පු බණ්ඩාර පේරාදෙණිය කොනප්පු බණ්ඩාර වීරසුන්දර බණ්ඩාරගේ පුත්‍රයා තමන්ගේ පියා වීරසුන්දර බණ්ඩාරව සීතාවක රාජසිංහ රජුරුව ගොළෑබොක්කේදී බොරු වලක දාලා ඝාතනයට ලක් කරපු නිසා සීතාවක රාජසිංහ රජුරුවන්ගෙන් පලිගන්න කොනප්පු බණ්ඩාර ගිහිල්ලා කොළඹ කොටුවේ පරංගි ගොල්ලේ බින්න බැස්සා. ඕස්ට්‍රියාවේ ඩොන් ජෝන් නමින් ඔහු බෞතිස්ම ලබනවා. එපමණක් නෙමෙයි සීතාවක රාජසිංහ රජුරුව කොටුව කොළඹ පරංගි කොටුව වට කරලා පහර දෙනකොට අපි අර අහලා තියෙන්නේ කොළඹ කොටුවේ බලල් මසුත් ගිනි ගණන් වුණා, මුල්ලෙරියා වෙලේ වතුර ලයට හැරුණා කියලා. අන්න ඒ සටන් සීතාවක රාජසිංහ රජුරු පෘතුගීසින්ට විරුද්ධව පවත්වන විට ඒ පෘතුගීසි කොටුවේ ඇතුලේ හිටිය කොනප්පු බණ්ඩාර ඩොන් ජෝන් නමින් පෘතුගීසින් එක්ක එක්හවිලා ඔහු වෙඩි තිබ්බා සීතාවක රාජසිංහ රජුරුවන්ගේ සිංහල හමුදාවට. හැබැයි ඔහු ඒ උපක්‍රමශීලීව ඒක කළේ. ඔහු ආගම වෙනස් කළේ පෘතුගීසියෙක් බවට පත් වුණේ පෘතුගීසින්ගේ හිත දිනාගත්තේ ගෝවේ නුවරට ගියේ ගෝවේ නුවර මහා සටන්කරුවෙක් විදියට මහා නමක් කීර්ති නාමයක් දිනාගත්තේ පෘතුගීසින් අල්ලගන්න. ඔහුගේ උපක්‍රමයක් ඒක. එහෙම අල්ලගෙන ඔහු අවසානයේ නැවත කන්ද උඩරටට ඇවිත් දෝන කත්‍රිනා විවාහ කොටගෙන විමල ධර්ම සූරිය නමින් රජ වෙනවා. ඔහුගේ ව්‍යාපෘතිය හමාර කරනවා. එතකොට අර ඔහු ද්‍රෝහී ලෙස ගත කරපු කාල පරිච්ඡේදය අපේ ඉතිහාසයෙන් අයින් වෙනවා. ඉතිහාසය ලියන්නේ ඔහු. ඒ නිසා අපිට විමල ධර්ම සූරිය රජුරු වීරයෙක්. අනේ කොනොප්පු බණ්ඩාරගේ වගේ ඇහැලේ පොළගේ උපක්‍රමය සාර්ථක කරගන්න ඇහැලේ පොළට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒක තමයි වෙච්ච පාඩුව. මොකද හේතුව? දැන් කොනොප්පු බණ්ඩාර ගැටුනේ පෘතුගීසින් එක්කනේ. පෘතුගීසින්ගේ උපක්‍රමවලට වඩා ඉංග්‍රීසින්ගේ උපක්‍රම ඒ වෙන විට සාර්ථක වෙලා. තව 7 වර්ෂ දෙකක් විතර ගිහිල්ලා ලෝකේ අල්ලගන්න හැටි යටත් විජිත පාලනය කරන හැටි පිළිබඳ උපක්‍රම පෘතුගීසින්ට වඩා ඉංග්‍රීසින්ගේ කාලය වෙනකොට ඒගොල්ලෝ ඉගෙනගෙන. ඒ වගේම තමයි මේ පෘතුගීසින්ට නොහිටපු බුද්ධි අංශයක් තිබුණා ඉංග්‍රීසින්ට. ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වෙච්ච රොබර්ට් බ්‍රවුන්රික්ට ජෝන් ඩොයිලි නැමැති චරිතය හමු වෙනවා. ජෝන් ඩොයිලි ගැන වෙනම වීඩියෝ එකක් කරන්න පුළුවන්. මොකද ඒ තරම්ම ජෝන් ඩොයිලි හරිම උපක්‍රමශීලී. ඔහු ලංකාවේ කවිකම ඉගෙනගෙන සිංහල බස ඉගෙනගෙන බුදුදහම ඉගෙනගෙන ලංකාවේ හාමුදුරු ගොල්ලොද ලංකාවේ ගැමියන්ද ප්‍රභූවරුන්ද රජවරුන්ද මේ සියලු දෙනාම යාළු කරගෙන භාෂාව ඇතැඹුලක්සේගෙන ඔහු අපූර්වට උපක්‍රම යෙදුවා. ජෝන් ඩොයිලි තමයි රොබර්ට් බ්‍රවුන්රික්ට පොරොන්දුවක් දෙන්නේ එකදු ඉංග්‍රීසි සෙබලෙක් ඝාතනය නොවී කන්දුරට අල්ලගන්න මං උපක්‍රම යොදන්නම් කියලා. මොකද ඊට පෙර පවත්වපු සටන් හැම එකකින්ම ඉංග්‍රීසින් පරාජිත වුණා. ඔය 1803 එම පැවතිච්ච වාගොල්ල සටන් බලන සටන් වලින් ඉංග්‍රීසින් අන්ත පරාජයට ලක් වුණා. ඔවුන්ගේ විශාල වශයෙන් ඔවුන්ගේ ජන මේ සොල්දාදුව මිය ගියා. ඒ නිසා තමයි බුද්ධි මණ්ඩලයක් ඕනකම තිබුණේ ජෝන් ඩොයිලි ගත්ත යන්න ඒ උපක්‍රමේ. ඒ නිසා තමයි ඔහු ගානට කන්දෝඩු රටට රිංගලා කන්දෝඩු රට රජුරුවන් යාළු කරගෙන රජුරුවන්ට මදේරා බ්‍රැන්ඩි එහෙම බොන්න පුරුදු කරලා ඇහැලේ පොළලට ඔත්තුකාරයෝ යවලා ස්වාමින් වහන්සේලා ලෙස ඔත්තුකාරයන් සකස් කොට දකුණෙන් අල්ලාගත්තු ඉංග්‍රීසි හිතවාදී සිංහල මිනිසුන්ගේ කොණ්ඩේ බූ ගාලා සිවුරු පොරෝලා ඔහුන් මේ ජෝන් ඩොයිලිගේ ඔත්තුකරුවන්ව ගම්නියම් ගම් හරහා යවලා මාලිගාවට යවලා ඒ වගේ ලොකු උපක්‍රම යොදලා ඇහැලේ පොළ සහ ශ්‍රී වික්‍රම රාජසිංහ අතර මහා ව්‍යසනයක් ගැටලුවක් ඇති කළේ ජෝන් ඩොයිලි. ඒ උපක්‍රම අන්න ඒ උපක්‍රමය ඇහැලේ පොළගේ උපක්‍රමයට වඩා ඉහළින් හිටපු නිසා ජෝන් ඩොයිලිගේ කුමන්ත්‍රණය ඇහැලේ පොළගේ කුමන්ත්‍රණයට වඩා ඉහළින් හිටපු නිසා ඇහැලේ පොළට බැරුව ගියා අර කොනොප්පු බණ්ඩාරට වගේ උපක්‍රමශීලී කාලය පහු කරන්න. අනේ ඇහැලේ පොළත් එහෙම වීරයෙක් බවට පත්වෙන්න නියමිතව හිටපු උඩරට ප්‍රභූවරයෙක්. ඔහුට අවශ්‍යකම තිබුණේ මේ අපිට ඉංග්‍රීසින් ලියන්නේ මේ ඇහැලේ පොළට රජ වෙන්න උමනාව තිබිච්ච නිසා පිළිමතලාවේට රජ වෙන්න උමනාව තිබිච්ච නිසා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරවන්ට ද්‍රෝහී වෙලා ඒ ද්‍රෝහී එක්කමේම තවත් එක කාරණාවක් ලෙස ඉංග්‍රීසින් එක්ක අහුවෙලා මේ පරදේශයෙන් සමග එකතු වී තමන්ගේ රාජ්‍ය පාවා දුන්නු ද්‍රෝහීන් ගණයටනේ ඇහැලේ පොළ ලක් වෙන්නේ. ඔහුට තිබුණේ පුද්ගලික උමනාවක් නෙමෙයි. ඉතිහාසය හොඳින් විමර්ශනය කරන්න ඕනේ. 1707 අවුරුද්දේ බලයටපත් වෙනවා ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුරු. නරේන්ද්‍ර සිංහ රජුරු බලයටපත් වෙලා ඔහු ප්‍රකට ප්‍රේම කතාව ප්‍රමිලා දේවීව ගෙන්නගන්නේ සූර්ය වංශෙන් මලබාර දේශයේ සිටනේ. නමුත් ඇයගේ කුසේ දරුවෙක් පහළ වෙච්ච නැති නිසා ඔහු කළේ මොකද්ද? ඔහුගේ යකඩ දෝලිය වෙච්ච මොනරවිල කුමාරි හාමිගේ කුසින් බිහි වෙච්ච උනම්බුයේ කුමාරයාට රජකම දුන්නේ නැහැ ඔහු. ඔහු කළේ අර ප්‍රමිලා දේවියගේ ලංකාවට ඇවිල්ලා හිටපු සහෝදරයා විජයරාජසිංහ නමින් රජ කළා. රජ කරලා නරේන්ද්‍ර සිංහ රජුරු අවපත් වුණා. මෙතෙන් සිට ලංකාව පාලනය කළේ දකුණු ඉන්දීය පාලකයින්. ලංකාවේ සිටිසන් තියන අය නෙමෙයි. විජයරාජසිංහ කීර්තිශ්‍රී රාජසිංහ රාජාදී රාජසිංහ ශ්‍රී වික්‍රම රාජසිංහ මේ 4 දෙනාම සිංහල රජවරු නෙමෙයි. ඒ නිසා නරේන්ද්‍ර සිංහ රජුරුවන්ගේ කාලේ හිටපු නිලමෙවරු වගේම ලෙව්කේ මැතිඳු වගේ නිලමෙවරු වගේම ශ්‍රී වික්‍රම රාජසිංහ දක්වාම ආපු රජවරුන්ගේ නිලමෙවරුන්ට උමනාව තිබුණා නැවත මේ Tamanට අහිමි වෙලා ගිය සිංහල රාජ්‍යත්වය සිංහල රජ කෙනෙක් බලයට පත් කර ගැනීමේ උවමනාව දිගටම ක්‍රියාත්මක වුණා. ඒ නිසා ලංකාවේ රාජ්‍යත්වයේ රජවරු සහ ප්‍රභූවරු අතර ගැටුම් ඇති වුණා. ඔය කැප්පටි පොළොල පහළ වෙන්නේ, පිළිමතලාවල පහළ වෙන්නේ, ඇහැලේ පොළොල පහළ වෙන්නේ අන්න ඒ සිංහල රාජ්‍යත්වයක් නැවත ගොඩනැගීම සඳහා පවත් හිටපු බඩුග රජවරුන්ට විරුද්ධව සටන් කරපු නිසා. මෙන්න මේ උවමනාවම තමයි ඇහැලේ පොළටත් තිබුණේ. හැලේපොළ ගේ ලොකු පෞරුෂයක් තිබුණා කියලා කියනවා. ඔහු දෙවෙනි රජුරුව හැටියට සිංහලයේ අය පිළිගත්ත. ඔහු සුදු අසු පිට නැගලා මේ දලදා පෙරහැරේ එහෙම ගමන් කළේ ඔහු ඊළඟ රජුරුවන් ලෙස. ඔහුගේ මේ පෞරුෂය නිසා, ඔහුගේ ප්‍රභූත්වය නිසා, ඔහුගේ බුද්ධිමත්කම නිසා සමස්ත කන්දවුඩ රට රාජ්‍යයේම බලාපොරොත්තු වුණා ඇහැලේපොළ රජ වෙයි කියලා. ඒ නිසාම තමයි ඔහු රාජසිංහට විරුද්ධව යුද්ධ කළේ. ඒ යුද්ධයේදී මැදිහත් වෙච්ච බොහෝ දෙනා, මැද හිටපු බොහෝ දෙනා ඉංග්‍රීසීන්ගේ ලනු කාලා, ඒ කියන්නේ ජෝන් ඩොයිලිගේ ලනු කාලා ඇහැලේපොළට සහ ශ්‍රී වික්‍රමට දෙගොල්ලන්ටම විරුද්ධ වුණා. මහා කැරලි කෝලාහල හටගත්තා. මෙන්න මේ කාලේ තමයි ඇහැලේපොළ ඉංග්‍රීසීන් එක්ක එක්කහුව වෙන්නේ. හරියට අර කොනොප්පු බණ්ඩාර පෘතුගීසීන් එක්ක එක්කහුව වුණා වගේ උපක්‍රමයකට. හැබැයි කොනොප්පු බණ්ඩාරගේ උපක්‍රමයේ අවසාන දක්වා සාර්ථක වුණා. ඇහැලේපොළගේ උපක්‍රමයේ සාර්ථක වුණේ නැහැ. ඇයි? ජෝන් ඩොයිලි කෙනෙක් හිටපු නිසා. ජෝන් ඩොයිලි තීරණය කරනවා 1818 ඌව වෙල්ලස්සේ මහා විමුක්ති අරගලයේ සිදුවෙන විට ඇහැලේපොළ හිටියේ ඉංග්‍රීසින්ගේ පැත්තේ. ඒ නිසා වහාම ඇහැලේපොළව අත්අඩංගුවට ගත යුතුයි කියලා. මොකද ලංකාවට රජ කෙනෙක් ඕන. ලංකාවට නායකයෙක් ඕන. යම් විදිහකින් අර කැප්පටිපොළත් ගිහිල්ලා වෙල්ලස්සේ සටන් කරුවන්ට එක්කහු වුණානේ. කැප්පටිපොළ කියලා කියන්නේ ඇහැලේපොළගේ මස්සිනා. ඒ නිසා දැන් ඔන්න කැප්පටිපොළ වෙල්ලස්සේ සටන් කරුවන්ගේ පැත්තට ගියා කියපුවම ඉංග්‍රීසින් වහාම ඇහැලේපොළව හැංගුවා. ඇහැලේපොළ 1818 අත්අඩංගුවට අරගෙන ගිහිල්ලා කොළඹ ඔය මෝදර පැත්තේ නිවාස අඩස්සියක තිබ්බා 1818 සිට 1825 දක්වා. ඒ කාලය තුල ඇහැලේපොළ මොනවද කිව්වේ, මොනවද කෙරුවේ, කිසිම සාක්ෂියක් නැහැ. කිසිම ඇහැලේපොළ ගැන කිසි කෙනෙකුට නිනව්වක් තිබුණේ නැහැ. ඌව කෙලින්ම හංගලා තිබ්බා. මෙන්න මේ හේතුවෙන් අපට ඇහැලේපොළගේ අවසාන ප්‍රකාශයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. අවසානයේ ඇහැලේපොළව එතනින් නවතර කළෙත් නැහැ. ඇහැලේපොළව කොළඹ කොටුවේ සිට 1825 කොන්මෝලි කියන නෞකාවට නැග්ගලා කොළඹ වරායෙන් නැවුණක් ගලා මුරුසිදිය වෙන දක්වා අරගෙන ගියා. මුරුසිදිව ඉන සිතියමකින් බලමු. ඔය තියන්නේ ලංකාව, ලංකාවට දකුණෙන් අප්‍රිකාව, අප්‍රිකාවට බටහිරින් අප්‍රිකාවට නැගෙනහිරින් තියෙනවා මැඩගස්කරය, මැඩගස්කරයට නැගෙනහිරින් මුරුසිදිව ඉන්න. බලන්න ලංකාවේ සිට මුරුසිදිවෙන්ට කොයිතරම් දුරද කියලා. මෙන්න මේ මහා දුර ගෙවාගෙන ලංකාවේ සියලුම දේශපාලන සිරකරුවන් අරගෙන ගියා මුරුසිදිව ඉන්නට. කාවද අරගෙන ගියේ? 30 දෙනෙක්ව අරගෙන ගියා. පිළිම තලාවේ, ඉහගම, වැකඩ පිටිය, කිවුලේ ගෙදර ආදී බොහෝ සටන්කරුවන් ප්‍රභූවරුන් මේ සියලුම දෙනා නිලමේවරු, ඉතාම ඉහළ මට්ටමේ ප්‍රභූවරු. ඔවුන් අරගෙන ගිහිල්ලා මේ මුරුසිදිය විනේ තැන්පත් කළා. මුරුසිදිය විනේ පැම්ප්ලමූසස් කියන දිස්ත්‍රික්කයේ පවුඩර් මිල්ස් කියන හිර කඳවුරේ ඔවුන් හිර කරලා තිබ්බා. ඇහැලේපොළවත් අරගෙන ගියා 1825. අරගෙන ගිහිල්ලා ඇහැලේපොළව අර ඊට පෙර 1818 සිටම අවුරුද්දෙන් අවුරුද්ද අරගෙන ගිහිල්ලා අර පවුඩර් මිල්ස් සිර කඳවුර හිර කරලා තිබිච්ච අපේ හිරකරුවන්ගේ ගොඩට දැම්මෙත් නෑ ඇහැලේපොළව. එතනදිත් ඇහැලේපොළව වෙන් කළා. එතන හිටපු පිළිමිතලාවට, වැයකොඩ පිටියට, ඉහිගමට මුණ ගැහෙන්න ඉඩ දුන්නේ නෑ ඇහැලේපොළව. ඇහැලේපොළව ඒ පැම්ප්ලමූසස් දිස්ත්‍රික්කයේම පවුඩර් මිල්ස් හිරගෙදරට එහා පැත්තෙන් තියෙන ගෙදරක නිවාස අඩස්සියේ තිබුවා. එතැන් සිට 1825 සිට 1829 දක්වා අනේ ඇහැලේපොළ එහි ජීවත් වුණේ. දැන් ඔබ හිතනවා ඇති දැන් අපේ රටේ මේ නිර්මාණවල පවා අපි අඳින චිත්‍ර සටහන්වල පවා ඇහැලේපොළ අඳින්නේ වයසක මිනිහෙක් විදියටනේ. ඒ ඇයි? ඒකත් මේ ඉංග්‍රීසින්ගේ උපක්‍රමයකට අහුවෙච්ච අපේ මිනිස්සු කාපු ලණුවක්. ඇහැලේපොළ මේ නාකි මිනිහෙක් නෙමෙයි. ඇහැලේපොළ උපදින්නේ 1773. 1773 සිට ඔහුගේ ඔය මහා ඛේදවාචක සිද්ධ වෙච්ච 1814ට ඔහුට වයස අවුරුදු 41යි. අවුරුදු 41ක තරුණයෙකුගේ බිරිඳක් සහ දරුවන්ව තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ බෝගම්බර පිට්ටනියදී ඝාතනය කරන්නේ. ඊට පස්සේ ඔහු මිය යන්නේ මුරුසිදි වෙයිනේදී. ඔහු මිය යන්නේ 1829දී. 1829 වෙනකොට ඔහුගේ වයස අවුරුදු 56යි. අවුරුදු 56ක තරුණයෙක් තමයි නොරටකදී මිය යන්නේ. තරුණ වීරයෙක් දේශීයත්වය වෙනුවෙන් ලංකාවේ රාජ්‍යත්වය යලි සිංහලයන්ට ලබා ගන්නට මේ දේශීය මූලයකට රාජ්‍යත්වය ගෙන්න ගන්නට උපක්‍රම යොදපු. ඒ උපක්‍රමයක් සඳහා ඉංග්‍රීසින් එක එකතු වෙච්ච. ඒ උපක්‍රමයේ හඳුනාගත්තු ජෝන් ඩොයිලි සහ रॉबर्ट ब्राउन रिक्विसिन कोटू करला अल्लला व्याता करला 1918 සිට 1829 දක්වා ස්ථිරගත කරපු ඇහැලේ පොළ ගැන අපේ හිතේ තියෙන වැරදි චිත්‍රයක්. ඒ නිසා දැන් ඔය පැම්ප්ලමූසස් හිරගෙදර පිළිබඳ දැනට අපිට හොයාගන්න තියෙන තොරතුරු කීපයක් තියෙනවා. මොකද අපි දන්නවා මේ දිවයින් අතර කියලා සිංහලෙන් පරිවර්තනය කරපු පොතක් ලිව්වා රාජා සී දසා බණ්ඩාරනායක කියලා දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ප්‍රගතිශීලී මහාචාර්යවරයෙක්. එතුමන්ගේ පුද්ගලික වියදමෙන්ම මං හිතන්නේ 20 වතාවක් පමණ මුරුසි දිවයිනට ගොසින් එහි ඔය පැම්ප්ලමූස සිරමැදිරියේ ලොග් ඇන් ට්‍රීස් ඒ ඔක්කොම පරීක්ෂා කරලා ඔහු අපූර්ව ප්‍රකාශයක් ඔහු අපූර්ව පැහැදිලි කිරීමක් කරනවා. ඒ පැහැදිලි කිරීමට අනුව අනේ ඇහැලේ පොළ එහි ගත කරපු කාලය එක්තරා තැනකදී මේ දසා බණ්ඩාරනායකගේ පොතේ තියෙනවා එහි හිටපු එක්තරා අන්ධ කවියෙක්. මේ අන්ධ කවියා ඔහුගේ කවියක් තියෙනවා මේ ඇහැලේ පොළ ගැන. අහනවා ඔහුට කියන්නේ සේලාන්හි කුමාරයා කියලා. Prince of Ceylon. Prince of Ceylon. එතකොට මේ සේලාන්හි කුමාරයා මොකද මේ බෙල්ල පාත් කරගෙන ඉන්නේ? අර මහා පෞරුෂය නැමීගෙන ඉන්න. මොකද මේ බෙල්ල පාත් කරගෙන ඉන්නේ? ඒ කවිය තියෙන්නේ. ඊට පස්සේ කුමාරයා කියනවා ඔව් මම මේ මගේ නැති වෙලා ගිය ප්‍රෞඩත්වය හොයනවා කියලා. ඒක හරි අපූර්ව කවියක්. මේ අපේ වීරයින් පිළිබඳ. එතකොට ඇහැලේ පොළව සිරගත කොට ඔහු මිය යන්නේ කොහොමද? දැන් මේ අපි වසංගත යුගයක කල් ගෙවන්නේ. ඔය වෙනකොට 1824 වෙන විට ආසියාව පුරා මහා දරුණු වසංගතයක් පැතරුණා කොලරාව කියලා. ඒ කොලරාව කියන වසංගතය ගංගා නම් ගඟේ සින්දු ගඟේ මේකේ ජාන මේ විස බීජ පාවෙලා ගොස්සින් දකුණු ඉන්දියාවටත් එනවා. දකුණු ඉන්දියාවේ ලකුණු ඉන්දියාවේ කම්කරුවන්ව ලංකාවට ගෙන්නනවානේ කෝපි වගාවට. ඒ කෝපි වගාවට ගෙන්නපු කම්කරුවන් එක ලංකාවටත් කොලරාව වෙනවා. ඉන් පස්සේ ඉන්දීය කම්කරුවන් යනවා මුරුසි දිවයිනට. ඉන්දියාවේ සිට මුරුසි දිවයිනටත් ලංකාව පහු කරගෙන යනවා. ඉන්දියාවේ සිට මුරුසි දිවයිනටත් මේ කම්කරුවන් අරගෙන යනවා. ඒ කම්කරුවන් අරගෙන ගියාම ඒ කම්කරුව හරහා මුරුසි දිවයිනටත් කොලරාව බෝ වෙනවා. මතක තියාගන්න අපේ සිරකරුවන් ඔය පවුඩ මිල්ස් කියන හිරගෙදරදී මිය යන්නේ වැඩි දෙනෙක් මේ ලොග් ඇන් ට්‍රීස් තුල තියෙන බඩේ අමාරුවක් ඇතිලයි කියලා. මේ බඩේ අමාරුව කියන්නේ මොකද්ද? පාචනය කියලා වුන් කියනවා. මොකද්ද මේ පාචනය? කොලරා. කොලරා වසංගතය වුන්ට මර්ධනය කරගන්න බැරි වෙලා මේ කොලරා වසංගතයට අහුවෙලා අපේ වීරයන් විශාල ප්‍රමාණයක් මිය ගියා. ලංකාව වෙනුවෙන් ලංකාවේ රාජ්‍යත්වය වෙනුවෙන් ඉංග්‍රීසින්ගෙන් ලංකාව බේරගන්න, ඉන්දීය රාජ්‍යත්වයෙන් ලංකාව බේරගන්න, කන්ද උඩට රට රාජධානිය මේ හදබිම බේරා ගැනීම සඳහා සටන් කරපු විරුවන් විශාල ප්‍රමාණයක් ඇහැලේ පොළ ඇතුළු මේ අසාධ්‍ය වෙච්ච රෝගය නිසා මිය යනවා. අවසානයේ ඇහැලේ පොළගේ මරණයත් ඒ ලෙසම ඛේදවාචකයක් ලෙස සිද්ධ වෙනවා. අපි දන්නවද ඇහැලේ පොළගේ සොහොන තියෙන්නේ කොහෙද කියලා? මං ගිය වතාවේ කිව්වා. ඇහැලේ පොළගේ සොහොන තමයි ඔය පේන්නේ. ඇහැලේ පොළගේ සොහොන අද තියෙන්නේ ඔය පවුඩර් මිල්ස් කියන සිරමැදිරිය කිට්ටුව. ඒ සිරමැදිරියට යාබදව තමයි ඇහැලේ පොළගේ සොහොන ඉදිවි තිබෙන්නේ. ඒ සොහොනේ ඔය වර්ෂ සටහන් සියල්ල තියෙනවා. 1739 ඉපදුණු 1829 අභව ප්‍රාප්ත වෙච්ච සේලාන්හි කුමාරයාගේ සොහොන් කොත කියලා. අද පවා මේ සොහොන් කොතට මුරුසි දිවයිනේ ජනතාව ගිහිල්ලා ඉටිපන්දම් දැල්වනවා. මේ ඉටිපන්දම් දැල්වීමෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේ දේව යාතිකාවක්, මේ දෙවි කෙනෙක් වගේ හැඟීමක්. ඔවුන්ගේ විශ්වාසයක් තියෙනවා සමහර දවස්වලට අපේ රටේ කියනවා නම් කියයි කෙම්මුරු දවස්වලට කියලා. සමහර දවස්වලට සුදු අස්සෙක්ගේ පිටේ නැගපු මිනිස්සෙක් ওই පැම්ප්ලමූසස් සිර කඳවුරු අසල සැරිසරනවායි කියලා. සුදු අස්සයාගේ පිටේ නැගලා ගිය වීරයා ලංකාවේ හිටියේ. හැම දළදා පෙරහැරකදීම ඇහැලේ පොළ සුදු අස්සෙකු පිට ගියා. අවසාන ඉංග්‍රීසින් ඇහැලේ පොළගේ සුදු අස්සයව තහනම් කළා. සුදු අස්සෙකු පිට යන්න ඔහුට ඉඩ දුන්නේ නැහැ. ඔහු රජ කෙනෙක් කියලා ලංකාවේ මිනිස්සු රැවටේ කියලා. ඒ තරම් ද්‍රෝහිකම් ඇහැලේ පොළට කළේ ඉංග්‍රීසින්. අවසානයේ ඒ ද්‍රෝහිත්වය ඔවුන්ගේ වාර්තා හරහා අපට යොමු කළා. අපත් ඇහැලේ පොළ ද්‍රෝහි කියලා කියන පටන් ගත්තා. අපි කවුරුත් අහලා බලනවාද ඇයි ඇහැලේ පොළව අත්අඩංගුවට ගත්තේ කියලා? අපි මේ නඩු වාර්තා විමසගෙන ගියොතින් එක දෙයක් අහුවෙනවා. ඇහැලේ පොළව කිසිදු වරදක චෝදනාවක් නැතුවයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඒතරක් නෙමෙයි ඇහැලේ පොළව මුරුසි දිවයිනට අරගෙන ගිහලා තින්නේ චෝදනාවක් නැතුවයි. දැන් මුරුසි දෙවියන්ට අරගෙන ගියපු සෙසු හිරකරුවන් සිටිනවානේ. ඔවුන් 18 විමුක්ති අරගලයේ හිටපු පිළිමතලාවේ, ඉහගම, වැයකඩ පිටිය, කොහු කුඹුරේ වගේ විමුක්තිකාමීන්. ඔවුන්ට තියෙනවා නඩුවක්. ඒ නඩුවෙන් ඔවුන් වැඩිකරු වෙනවා. ඇහැලේ පොළට නඩුවක් ඇහුවේ නැහැ. ඇහැලේ පොළට චෝදනාවක් නැහැ. ඔහුට පැමිණිල්ලකුත් නැහැ. ඔහුව තනිකරම වෙන් කර හැරිය. මොන තරම් අසාධාරණයක්ද ඇහැලේ පොළට ඉංග්‍රීසින් කළේ. දැන් තේරෙනවානේ ඇහැලේ පොළ ද්‍රෝහියෙක් නොවේ කියලා. ඇහැලේ පොළ වීරයෙක්. මේ වීරයාට නිසි ගෞරවය අපි දක්වන්නේ නැහැ. පැම්ප්ලමූසස් දිවයිනේ තියෙන ඔහුගේ සොහොන් කොටට තරම්වත් අපි ඔහු වෙනුවෙන් යමක් කරන්නේ නැහැ. ඒ නිසා වහාම සිතා බලන්න හොඳ කාලයක්. මම අවසානයේදී කියනනම් තව අපූර්ව කතාවක්. මගේ ඊළඟ වීඩියෝව මම ඒ වෙනුවෙන් හදන්න. අර මම කියවනේ හෙන්රි මාෂල් කියන වෛද්‍යවරයා කැප්පටි පොළගේ හිස අරගෙන ගිහිල්ලා ස්කොට්ලන්තයේ කපාලවස්තු පරීක්ෂණාගාරයේ තැන්පත් කොට තිබුවා කියලා. ඒ හිස්කවලට මොකද වුනේ දන්නවද? එක දිග කතාවක්. අපි ඊළඟ වීඩියෝ